සාදරයෙන් පිළිගන්නවා දනුතරේ LK YouTube channel එකට මම අද කතා කරන්න යන්නේ God of Cricket යන නාමයෙන් පිදුම් ලැබූ ක්‍රිකට් තරු අතර සිටින ලොව ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කර් ගැන ක්‍රිකට් ආගමක් දහමක් උමතුවක් කරගත් ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත ක්‍රීඩාලෝලී ප්‍රේක්ෂක පිරිසකට මෙන්ම ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන බොහෝ දෙනාට සචින් තෙන්දුල්කර් කියන්නේ දෙවි කෙනෙක් भारतीय सीलु दिनाम क्रिकेट आगमक सलकन अतर ए क्रिकेट रन देवली जीवमान दिव्यालस ओम सलकने सचिन तेंदुलकर ओहुट गॉड ऑफ क्रिकेट के नाम लभी एतेद एनिसाई मेवन विट ओहु अंतर्जातीय क्रिकेट पीडियन समुगिन सिटिया क्रिकेट लोके सचिन गेन दिनपता कथाकराने ओहुट समकल है कि तवत क्रीडके नोमति तरमटम सचिन असम सम वार्ता रसकट हिमिकम किन क्रीडके ऊनिसाई ලෝක ක්‍රිකට් කරලියේ තරුවක් වූ සචින් තෙන්දුල්කර් ගැන ඔබ නොදත් කරුණු දැනගැනීමට රැඳී සිටින්න අප සමගම මේ වීඩියෝ එකේ අවසානයේ දක්වාම महाराष्ट्र प्रांतेट आयत बोम्बेदी उपत लघुई राजपूर सरस्वत ब्राह्मण पिलपतट आया सामाजिके कुलेसाय अहुगे पिया मराठी नवकथा करुवेक वन रमेश तेंदुलकर वन अतर मव रक्षण शेस्त्रे निलधारिणियक वन राजिनी तेंदुलकर वे कुडा कालेदी सचिन दंगकार पुंचि चांडियक वू अतर पासले अनिकुत लमुन समग नितर रंडु दबर कर भव संधान वनवा විශේෂයෙන්ම ඔහු රණ්ඩුවලට පැටළුනේ පාසලට ආ අලුත් ළමයින් සමගයි මේ පුංචි චණ්ඩියා එදා මුලින්ම ආසකලේ ක්‍රිකට් වලට නොව ටෙනිස් ක්‍රීඩාවට ළමා වියේදී සචින්ගේ දඟකාර ක්‍රියා පාලනය කිරීමේ අදහසින් ඔහුගේ සොහොයුරා දිනක ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙකු වෙත රැගෙන ගියා එවකට සිටි ප්‍රකට ක්‍රිකට් පුහුණුකරුවෙක් වන රාමකාන්ත් අචුරේකාර්ගෙන් ක්‍රිකට් පුහුණුවේ ප්‍රථම අත්පොත් ලැබූ සචින් ඉතා විහිස මහන්සි වී පුහුණු කටයුතු වල නිරත වුණා මෙම පුහුණුකරු සචින් ගැන කෙතරම් පැහැදුනේද යයි ඔහුව ඉංග්‍රීසි භාෂා පාසලක් වන ශාරදර්ශ විද්‍යා මන්දිර වෙත යොමු කරන මෙන් ඔහුගේ සොහොයුරාට කියා සිටියා එහි ඉතා හොඳ ක්‍රිකට් කණ්ඩායමක් තිබූ බැවින් ඔහුට උදේ දිවා සහ සවස් කාලයේදී වැඩි පැය ගණනක් දිනපතා පුහුණු වීම වල නිරත වීමට අවස්ථාව ලැබුණා. මෙම රාමකාන්ත් යන පුහුණුකරු දක්ෂයින් බිහි කළ අතිවිශිෂ්ට පුහුණුකරුවෙක් නිසා ඔහු සචින්ට පුහුණුව ලබා දෙන අතර වාරයේදී රුපියල් 1000ක් සචින්ගේ විකට්ටුව මත තැබූ අතර පන්දු යවන්නෙකු විසින් සචින්ව දවාගතහ. එම රුපියල් පන්දු යවන්නාට හිමිවන බවත් සඳහන් කළා. ඒ අනුව එක් දිනක 13 වතාවක් පුහුණු කරුට කාසි තැබීමට සිදු වුණේ සචින් කිසිම පන්දු යවන්නෙකුට දවා ගැනීමට නොහැකි වූ නිසා. එදා ඒ කාසි 13 ලැබීමත් සමග සචින් බොහෝ සතුටටපත් වුණා. ක්‍රිකට් නිසා සචින් මුල් වරට ලැබූ විශාල මුදල් ත්‍යාගයේ ඌයේද එම මුදලයි. ඔහුට වයස අවුරුදු 14 දී ලෝක පූජිත ඩෙනිස් ලිලී යටතේ MRF පුහුණු කඳවුරට එක්වූයේ වේග පන්දු යැවීමේ පුහුණුව ලබා ගැනීමට වුවත් ඩෙනිස් ලිලී පවසා සිටියේ සචින් පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීම වඩාත් හොඳ බවයි. ඒ අනුව පිතිකරුවෙකු ලෙස සචින් තෙන්දුල්කර් දිගටම පුහුණු වීම වල නිරත වුණා. දෛවෝපගත සිදුවීමක් නම් සචින් තෙන්දුල්කර් අන්තර්ජාතික ක්‍රිකට් කරලියේ තරුවක් වූ පසු මෙම MRF පුහුණු ආයතනයේ සමග ඉන්දියා රුපියල් කෝටි 100කට ගිවිසුම් ගත වීමයි. එලෙසින් එම ආයතනය හා සුවිශාල මුදලකට ගිවිසුම් ගත එකම ක්‍රීඩකයා ඔහුම විය. එමෙන්ම 1987 දී පැවති ලෝක කුසලාන තරඟාවලියේදී බෝල් බෝයි කෙනෙක් ලෙස පන්දු අහුලා දුන් සචින් ඊට වසර 24කට පසු ඔහුගේ සහභාගීත්වයෙන් ඉන්දියාව ලෝක කුසලානය දිනාගත්තේ මෙම ක්‍රීඩාංගණයේදීමය. එදා මෙදා තුර අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ බිහි වූ අසහාය ක්‍රීඩකයා ඔහු වුවද ඔහුගේ පළමු එක්දින තරඟ දෙකේදීම ලකුණු නොලබා දෙවී ගියා. ඒ අවස්ථා දෙකේදීම ඔහු දෙවී ගිය දෙවෙනි පන්දුවේදී වීම විශේෂත්වයක්. වසර 24ක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ රැඳී සිටි සචින් එම කාලයේ පුරාවටම ස්ටම්ප් හෙවත් කඩුල්ල පිටුපස සිට බිඳ නැමීමින් දෙවී ගිය අවස්ථා ඇත්තේ එකම එක් අවස්ථාවකදී පමණයි.
1990දී සචින් ප්‍රථම ටෙස්ට් ශතකය වාර්තා කළේ ඉංගලන්තයේ මැන්චෙස්ටර් ක්‍රීඩාංගණයේදීය. එහිදී තරඟයේ වීරයා වූයේද ඔහුයි. ඒ වෙනුවෙන් ඔහුට ඉස්තරම් වර්ගයේ ෂැම්පේන් බෝතලයක් හිමි වුණා. එහෙත් සචින්ට වයස අවුරුදු 18ට අඩු නිසා ඉංගලන්ත නීතියට අනුව ඔහුට මද්‍යසාර පානය කිරීම තහනම් විය. එම නිසා මෙම ෂැම්පේන් බෝතලය ගෙදරගෙන තියාගෙන සිටි සචින් ඒ විවෘත කළේ තවත් වසර 8ක් ගිය පසු තම දියණියගේ උපන්දිනය දවසේ. සචින් තෙන්දුල්කර් වයස අවුරුදු 22දී එනම් 1995 මැයි 24 වෙනිදා විවාහ වූයේ ඔහුට වඩා වසර 6ක් වැඩිමහල් වූ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් වන අංජලි මේතා සමගයි. ලෝකයේ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා වන සචින්ගේ ධන සාගරයේ තරමටම ඔහු නම්බුනාම ගෞරවනාම හා සම්මානයෙන් පිදුම් ලැබ සිටින්නකි. ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම සම්මානය වන විස්ඩන් සම්මානයේ සිට ඔහු ලද සම්මාන බොහෝය. ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සිටියදීම ඉන්දිය පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට හැකි වූ ප්‍රථම ක්‍රීඩකයාත් ඔහුය. මහා භාරතයෙන් පිදෙන භාරත රත්න සම්මානයෙන් පිදුම් ලැබූ තරුණ චරිතය වූයේ ඔහුය. එය ඉන්දියාවේ සාමාන්‍ය මිනිසෙකු හට එනම් සිවිල් වැසියෙකු හට පිරිනැමු ඉහළම සම්මානය වේ. ඊට අමතරව අර්ජුන්, පද්මශ්‍රී, මහාරාෂ්ට්‍ර භූෂණ, රජීව් ගාන්ධි රත්න, පද්ම විභූෂණ ඇතුළු ඉන්දිය පුරවැසියෙකු ලෙස ලද ඉහළම සම්මාන ඔහුගේ නාමය ඉදිරියේ සනිටුහන්ව තිබේ. ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ජාතික වශයෙන් මෙතරම් ඉහළ සම්මාන රැසක් ලැබූ වෙනත් ක්‍රීඩකයෙකු ලොව තවත් නැත. මේ සියලු සම්මාන ගෞරව බහුමන්වලට අමතරව ලෝ ප්‍රකට ලන්ඩනයේ මැඩම් ටූ සාට්ස් ඉටිරූ කෞතුකාගාරයේ සචින්ගේ පිළිරුවක් දැක ගැනීමට හැක. ක්‍රිකට් පෙනුවෙන් 24 වසරක් ඉන්දියාව නියෝජනය කිරීම මගේ ජීවිතයේ වටිනාම සම්මානයයයි ඔහු වරක් පවසන ලදී. සචින් තෙන්දුල්කර් මහා ධනවතෙකු වූයේ කෙසේද, ඔහුගේ ව්‍යාපාර මොනවාද කියා මීළඟට අපි බලමු. සචින් තෙන්දුල්කර් ක්‍රිකට් කරලියේ තරුවක් වූ පසු මුලින්ම පෙනී සිටියේ අතේ ප්ලාස්ටර් කෑල්ලක් අලවන දැන්වීමකට. ඒ දැන්වීම තප්පර කිහිපයක කුඩා එකක් වුවද ඒ වෙනුවෙන් ඔහුට විශාල මුදලක් ලැබුණා. පසුව ඔහු මුලින්ම ගිවිසුම් අත්සන් කළේ බූස්ටර් යන වෙළඳ නාමය යටතේ ඇති සෞඛ්‍ය සම්පන්න පානයක ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන්. ඒ සඳහා ඔහුට විශාල මුදලක් ලැබී තිබුණා. අපි කලින් සඳහන් කළ MRF ආයතනය සමග ඉන්දිය රුපියල් කෝටි 100ක ගිවිසුමකට එළඹුණු සචින් තෙන්දුල්කර් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය සමගද ගිවිසුම් ගතව ලැබූ මුදල තවත් කෝටි ගණනක් බව සඳහන් වෙනවා. ඊට අමතරව සන්නාම කළමනාකරුවෙකු සහ ප්‍රවර්ධනයට හවුල්වීම නිසා BMW, SBJ, Apollo Tyres, Luminos, රක්ෂණ සමාගම්, Pepsi, Sunfish, Boost සහ වීසා යන සන්නාම වලට දායක වීමෙන් විශාල මුදල් ප්‍රමාණයක් ඔහු සතු වුණා. ඉන්පසු World Tail හා ගිවිසුම් ගත වීමෙන් ලැබූ මුදල $4 million 4ක් වූ අතර තවත් වසර 5ක් වෙනුවෙන් World Tail සමග $11 million 11කට ගිවිසුම් ගත වූ බවද සඳහන් වෙනවා. බ්‍රිතාන්‍ය මහා පරිමාණ දැන්වීම් සමාගමක් වන සාචි & සාචි සමග ගිවිසුම් ගතව ලද මුදල $11 million 24ක් පමණ වූ බව කියයි. සංජේ නාරං සමග එක්ව අවන්හල් කිහිපයක් ස්ථාපිත කිරීමටද සචින් සමත් විය. තෙන්දුල්කර් යනු එක් අවන්හලක නාමයයි. අනිත් අවන්හල සචින්ස් ලෙස නම් කර තිබේ. ඒවායින් ලැබෙන මුදලට අමතරව කේරළ බ්ලාස්ටර්ස් පාපන්දු ක්‍රීඩා සමාජයේ සම අයිතිකරු වීම නිසා ලැබෙන මුදලද විශාලයි. බෙංගලාරු බ්ලාස්ටර්ස් යන බැඩ්මින්ටන් සමාජයේ අයිතිය ඇත්තේද තෙන්දුල්කර් සතුවයි. අඩිඩාස්, බ්‍රිතානියා, ෆියට් පාලියෝ, TVS, කැනන්, සනියෝ BPL, තොෂීබා, කොල්ගේට්, ෆාම් ඔලිව්, පිලිප්ස්, කොකාකෝලා යන වෙළඳ නාම සමග එක්වීම නිසා ඔහුට ලැබූ මුදල් කන්දරාව ගණන් කළ නොහැකි තරම්. ඒ සියල්ලට අමතරව සචින් විවිධ සමාගම් හා මූල්‍යමය ආයතන වෙනුවෙන් බොහෝ මුදල් ආයෝජනය කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුසාෆීර් ට්‍රැවල් සමාගමේ 7.5% කොටස් ප්‍රමාණයක්ද, ඉස්මෑෂ් එන්ටර්ටේන්මන්ට් හි 18% කොටස්ද, ෆියුචර් ගෲප්, මනිපා ගෲප් යන ආයතන සමග සහ තවත් සමාගම්වල සචින්ගේ නාමය ඉදිරියේ ඇති කොටස් ප්‍රමාණය බොහෝය. 2013 සචින් තෙන්දුල්කර්ගේ වත්කම් මැන බැලීමේදී ඔහුගේ වත්කම් $1,160,000 යැයි සඳහන් වුණා. එම මුදල ඉන්දියානු රුපියල් වලින් කෝටි 1,250ක් පමණ වේ.
මේ ලෙසින් මුදල් සාගරයක් ඇති සචින් වර්තමානයේ වන විට ලෝකයේ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්ව ඇත. සචින් තෙන්දුල්කාරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තම රටට කළ සේවය උදෙසා ජීවත්ව සිටි කාලයේදීම පෙරලා තම රටින් ඉහළම ගරුත්වය ලැබී තිබේ. සචින්ගේ ක්‍රිකට් ජීවිතයේ වාර්තා මෙන්ම ඒ සියල්ල ඔහුටම හැර ලෝකයේ වෙනත් ක්‍රීඩකයෙකු හට හිමි වී නැති තරම්ය. ඒ නිසාම භාරත මාතාවට සැමදාටම සචින් තෙන්දුල්කාර යනු දෙවියෙකු මිසක මිනිසෙකු නම් නොවේ. ඉතින් යාළුවනි, මේ වීඩියෝ එක ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔයාමගේ චැනල් එක තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.